මේ පේනනේද කුණ දාන්න බෑ විදින්න බෑ මේ උබ්‍රා වාහන බෑ බයිසිකල් ගන්න බෑ කිසිදයක් කරන්න බෑ ඩ්‍රෝන් යවන්න බෑ ස්මෝක් කරන්න බෑ කෑ ගන්න බෑ විදුදු දාන්න ඔක්කොම බැරි කෙස්සියත් නාන්න දෙන්නේ නැති දන්න කිහිල බල සද්ද දැන් ටික ටික ඇහෙනවා හිතන්නේ මූද ටික ළඟයි කියලා හිතනවා ගේට් එකෙන් අවසර ගත්ත තැන ඉඳලා මෙතෙන්ද එනකම් අපි පැය භාගයකට වැඩි වෙලාවක් අපි ඇවිත් තියෙනවා. ඉතින් මෙතන ෆෝල් ගන්න තැනක් තියෙනවා. ඉතින් සෑහෙන හොඳ වටිනා වැඩක්. එතන අපිට වෙනම සෙපරේට් බින් දාන්න හදලා තියෙනවා. ඔක්කොම කවුරුම දාන්නේ නැහැ. එතන හලිස්සර ගන්න ලයිව් ජැකට් එකක් තියෙනවා. හයි හයි යාලුවනේ ඔන්න ඉතින් අද අපි ඔයාලව හැමදාම පාර දිගේ එක්ක යන එක අද වෙනසකටත් එක්ක අපි ඔයාලව උඩින් එක්කයි යන්නයි යන්නේ ඉතින් ඔන්නෝම තමයි අද අපි යන මැප් එක අපි සුපුරුදු විදිහටම අද වටරෝම ළඟින් පටන් අරගෙන මෙන්න මේ විදිහට පාර දිගේ යන්නයි යන්නේ ඉතින් අපි ෆයිනල් ලොකේෂන් එකට ගිහිල්ලාම වැඩි විස්තර කතා කරමු ඉතින් මේක සුපිරි බීච් එකට යන්නේ 5 star හෝටල් එකක් මැදින් යන්න තියෙන ප්‍රොපර්ටි එකක් ඉතින් හැමෝටම යන්න බෑ කලින් යන්න ඕනේ තැනක් ඉතින් වැඩි විස්තර අපි එතනම ගිහිල්ලා කතා කරමු. ඉතින් ඉන්න මත් එක්ක හා හා ළමයි ඉතින් අද යන්නේ සුපිරිම සුපිරි බීච් එකට අද. මේක නම අන්ස් ජෝජ් අන්ස් මේ හරියට මම දාන්න. පේනවනේ වට පිටත්. සුපිරි. මෙතන මෙතන ඉහට යන්න කොමිෂන් ගන්න ඕනේ යන්න දවසකට විතර කලින් කතා කරලා අනිවාර්යෙන් කොමිෂන් ගන්න ඕනේ ඉතින් මේ පිටවස් දින වාහන ඔක්කොම මේ පිටවස් දින වාහන ඔක්කොම තියෙන්නේ ඒ බීච් එකට යන්න කොමිෂන් නැහැ මෙතන වාහන දාලා ඉතින් ටික පයින් යන්න මොකද 5 star hotel එකක් තියෙනවා සුමේරියා එක ඒක මැදින් තමයි යන්න තියෙන්නේ ඔයාලට දුර්ලභ දර්ශනයක් පෙන්වන්න මට පිටින් ගන්න ඒක කියන්නේ ලෝක කියක් දන්නේ පත්තේ වෙන්න මේ පේනා නේද කොමු දාන්න බෑ විදින්න බෑ මේ උබ්‍රා වාහන බෑ බයිසිකල් ගන්න බෑ කිසිදයක් කරන්න බෑ ඩ්‍රෝන් යවන්න බෑ ස්මෝක් කරන්න බෑ කෑ ගන්න බෑ විදුදු දාන්න ඔක්කොම බැරි කෙස්සියත් නාන්න දෙන්නේ නැති දන්න කියලා බලන්න කමර සාමනේ මේක දෙන්නේ ඉන්නේ කියලා මේ ඉස්සර කාලේ අරගෙන මහින්දරාජ පක්කලේ වත් එහෙම ඇවිත් ඉන්නේ මෙන්න මේ හොටල් එකේ තමයි ගොඩක් සල්ලි කරගත්ත තමයි තවනේ මේ සල්ලි වලින් රුපියල් 25000ක් 30000කට විතර කෙටි වුණා රූම් එකක් වන් නයිට් එක ඒ කියන්නේ මේක ඒක 25000න් විතර වැඩි කරලා බලන්න ලංකා සල්ලි වලින් හිතාගන්න පුළුවන් කීයක් වෙනවද කියලා ඇතුලේ හැම දෙයක්ම තියෙනවා කරන්න පාඩේ බැට්මින්ටන් ගහන්න තියෙනවා ටෙනිස් ගහන්න මේක ටෙනිස් ගහන්න තියෙන අතන තියෙන එක බැට්මින්ටන් ගහන්න තියෙනවා හරි දිනක බැට්මින්ටන් ගහන්න මේක ටෙනිස් ගහන්න ගොල්ෆ් ගහන්න තියෙනවා
දැන අර හොටල් එක ළඟ ඉස්සලා අර සිකියුරිටි කතා කරපු දැනින් අපිට තියෙන වෙනම පාරක් යන්න හොටල් එක පිටිපස්සෙන් අපි යන්න තියෙන හැබැයි ඒ හොටල් එකේ ප්‍රොෆිට් එක හොටල් එකේ පිටිපස්සෙන් යන්න තියෙන්නේ පස්සමවත් තියෙනවා පැත්තේ තාම ඉන්නේ හොටල් එක ඇතුලේ මෙතන ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා පොඩි චූටි ප්ලේ කරන එකක් තියෙනවා මේ තාම රූම්ස් තියෙනවා ඇත්තේ රූම්ස් තියෙනවා ඇත්තනම් කාමර කීයක් තියෙනවද කිසි අයිඩියාවක් නැහැ මම ඒවා වීඩියෝ එක අන්තිම හරියට මම ඔයාලට හරියට බලලා කියන්න ඉතින් ළමයි කොහොමද ලස්සනනේ ප්ලේස් ආද ලංකාවේ මගේ තන මතක් වෙන මොකද ලංකාවේ මගේ ප්ලේස් එක මතක් වෙනද ඔයාලට පරිසම වෙන්න මේ කියලා තියෙන නෝටිස් ගොඩක් අනිවාර්යෙන්ම නතර මේ ෆලෝ කරන්න ගයිඩ් කරන්න මොකද මේක ගොඩක් මේ සෙන්සරිද හද තියෙන වාටේ මොකරි කේස් එකක් නැතුනේ මොකද මේ ෆයර් ලාම් හයි කරලා තියෙනවා හැම තැනම තම නෝටිස් දාලා තියෙනවා ඔයාලා මේ තැන් වලට එනවා අනිවාර්යෙන්ම ඒ රූට් පිළිපදින්න මතක තියාගන්න හිතන්න එපා කවුරු බලන් ඉන්න නැහැ කියලා කරන්න යන්න එපා ඔක්කොලා මිස් කර ගන්න මුලින්ම ලක්කන කියලා පෙන්නට ඒ ලක්කන තැන උඩ ඉන්නද හරිම මාංසි මාර කන්දක් නගින්න තියෙන මේ කන්න නැංගර පස්සේ වහින්න බලම සම්බයි කියලා ඉතින් යාළු හොන්නම එක එක හලෝ එයා ඉස්සර යාළුව දැන් කතා කරන්න අහක බලන් යන පොඩි වැටමාලකට රණ්ඩුවක් කියලා කතා කරන්න කමන්න ඉතින් පිටිපස්සේගේ බගිස්තමයි හැමතැනම යන්නේ අපි පණ කඩන්න පයින් ගියාට ඉතලා යන බීච් එකට අපි හොටල් එකේ රැක් වෙනවා ඉතින් මේකේ හරි අනිත් පැත්තර වතුර බහින තැන් ගිහින් හරි ලස්සන හදලා තියෙනවා මේකම එහෙමයි වගලන ස්වභාවික ඔරිජිනල් විදියට ගන්න අල්ලලා ඉතින් මම ලස්සන ඉදිරියට ගියා උඩින් යන හැම මේ තාම තියෙන්නේ ගෝස් ග්‍රවුන්ඩ් එකේ ඒකේ තියෙන හැම තැනක් මේක ලස්සන හදලා තියෙන මේ කාමරත් මේ කන්දාරනේ ඉතින් ගයිස් සෑහෙන කන්දන් නැංගර පස්සේ ඔන්න ඉතින් අර කන්දන් නැංගර පල්ලමක් බහින්න තියෙනවා කන්දන් නැංගර පල්ලමක් බෑගෙන බහින්න යන්න තියෙනවා මේකේ බලන වරණ තැන තියෙන ගෝල්ෆ් ග්‍රවුන්ඩ්
තැන්න කියන්න දෙන්න බල්ලමල තැන පට්ටම ලස්සනයි සුපිරි ගොඩක් අවටි අස්තරයි එයාට සුපිරි මුහුද සත දැන් ටිකටික ඇහෙනවා හිතන්නේ මුහුද ටික ලගයි කියලා හිතෙනවා ඔන්නදී අපි ගොල්ස් ග්‍රවුන්ඩ් එක සමුදින බීච් එකට යන්න යන්නේ බීච් එකේ සබ්ජ ඇහෙනවා ළඟම තියෙන ආගේ දැනෙනවා මෙතන මහාර කුණු තැන කර ආපු රස්නේ මහන්සිය කොහොම නැතිවලා යනවා මාරු සින් රස් තියෙනවා ආහාර දෙන්න තියෙන අපිට මාරු සින් රස් තියෙනවා අමුතුම අමුතුම චිල්ලයක් තියෙනවා ඉතින් බීච් එක තියෙන්නේ අපි මුලින් මාර්ගේට් එකෙන් අවසර ගත්ත තැන ඉඳලා මෙතෙන්ද එනකන් අපි පැය භාගයකට වැඩි වෙලාවක් අපි ඇවිත් තියෙනවා. ඉතින් මෙන්න මේක පෙන්වන්න ඕනේ ඉතින්. ඉතින් මෙතන කෝල් ගන්න තැනක් තියෙනවා මම දන්නා. ඒක හැමෝටම අලවුඩ් කාඩ්ද කියලා. ඉතින් මේක සමහරට ඩිච් එකක් විතරක් වෙන්න පුළුවන්. හරි ඉමර්ජන්සි කේස් එකක් වෙන්න පුළුවන්. ඉතින් සෑහෙන හොඳ වටිනා වැඩක්. ඉතින් අපි යමු ඉස්සරහට මෙන්න මෙතන බින් දාන්න එකක් තියෙනවා ඒකත් මම ඔයාලට පෙන්නන්න අටක් ගාලා මෙතන බින් දාන්න මෙතන අපිට වෙන වෙනම සෙපරේට් බින් දාන්න හදලා තියෙනවා ඔක්කොම කවුරු මේ දාන්නේ නැහැ ඉතින් මෙතන අපිට සෑහෙන වෝනින් කඩක් දීලා තියෙනවා ලැන්ග්වේජ් ගොඩකින් දීලා තියෙනවා මෙන්න මේක විතර දාලා තියෙනවා මම ඔයාලට මේක ෆොටෝ එකක් දාන්න මෙතන හදිස් කරගන්න ලයිව් ජැකට් එකක් තියෙනවා දැන් ලයිෆ් කලත් වැඩි අනිවාර්යෙන්ම සුපිරි ප්ලේස් එක හරි තියෙනවා බා එකක් ඔයාලට ඒක කියලා දෙන්නම් මෙන්න මේ වගේ සුපිරි බා එකක් ඕ ළමයි ඔන්න ඉතින් අපි ආවා බීච් එකට ඉතින් මෙතන මම සංග මේකක් දාද්ද බුදුම පුදුම අවසරක් කියන්නේ මේ ලෝකෙ දෙයක් පේන්නේ නැහැ ඉතින් කොහොමද ලස්සනයි නේ එච්චරම ලොකු බීච් යන්නේ මෙතන සාමාන්‍යයෙන් පොඩි බීච් එකක් තියෙන වට අමුතු ලස්සනක් තියෙනවා වෙන තැන් වලට වඩා අර පැත්තෙන් බීච් එක කව වෙලා තියෙන්නේ එතකොට මේ පැත්තෙන් බීච් එක කව වෙලා තියෙන්නේ ඉතින් හරි ලස්සනම ලස්සන කැලසක් තියෙනවා තියෙනවා රජයේ ඉරේදී ඉන්නවා නම් ඔගොල්ලෝ අනිවාර්යෙන් සන්ෆ්‍රිඩ් මැක් කරගෙන මට
සම්බන් යන්න පුළා මං කලින් වීඩියෝ වලට කියලා තියෙනවා සම්බන් ගැන. හරිම ලස්සන ඉතින් අපි පොඩ්ඩක් වතුර බහින්නත් පොඩි අයිඩියාක් තියෙනවා. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ ප්ලේස් වලට එන්න අනිවාර්යයෙන්ම එක ලස්සට හරින්න එන්න බැරි නම් ඉතින් මං මේ වගේ දාන වීඩියෝ බලන්න යන්න පුළුවන් හැම තැනකම ඔයාලා එක්ක යනවා. ඉතින් වැඩි කතා නැතුව අපි පොඩි දාලා වතුර බහලා තව ලස්සන ලස්සන වීඩියෝ එකක් කරාට මං දෙන්නේ. ඉතින් ළමයි අද දවස වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. දැන් වෙලාව දවස් 5යි වෙලාව. අපි මෙතෙන් දෙනකොට මොනවද දෙක විතර වුණා. දෙක දෙක අමාරු වෙනවා කියනකොට දැන් අපි ඔයගොල්ලන්ට බීච් එක පෙන්නුවා. ඉතින් දැන් 5යි මේ ශිෂ්‍ය දව අන්තිම බස් එක තියෙන 6යි. 6 වෙනකොට පාරේ ඉන්නවා. ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් අපි මේ බීච් එකට සම්බන්ධලා අපි යන්නයි යන්නේ. ඉතින් අද මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බු. එතකන් වලට සුබ දවසක් වේවා. බයි බයි.